සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිවිධ දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමණය කිරීම සමග එක් සිත් වෙමු. අද අපි මෙහි කරන්ට යන්නේ ශුද්ධ බයිබලයේ ක්‍රියා 9:12 වෙනි පදයයි. ඔහු යාඥා කරමින් සිටිනුවේ තමාට පෙනීම ලැබෙන පින්ස අනනියස් නම් මිනිසෙක් පැමිණ තමා පිට අත්තබනවා දුටුවේය. ක්‍රියා 9:1-2 පදවලට අනුව සාවුල් ක්‍රියාකාරී ලෙස ක්‍රිස්තියානිකාරයන්ට තර්ජනය කරමින්ද හිරිහැර කරමින්ද ඔවුන්ව මරමේ කියමින්ද සිටියා. ඔහු මෙසේ කරමින් දමස්කට යන මාර්ගයේ යන විට 3-4 වෙනි පදවලට අනුව ඔහුට යේසුස් වහන්සේව මුහුණට මුහුණ හමු වුණා. ඉතා ඉක්මනින්ම ප්‍රේරිත වූ පාවුල් බවට පත්වීමට සිටි පුද්ගලයාගේ සියලු පෞකාර ක්‍රියා සමගම උන්වහන්සේ ඔහුව හමු වුණා. ඔහු මුහුණ දුන්නා වූ අත්දැකීම තුළ අන්ධභාවයට පත් වූ සාවුල්ට 17 වෙනි පදයට අනුව ධෛර්යය සහ අනුග්‍රහය ක්‍රියාවකින් ඔහුගේ පෙනීම ලබා ගැනීම පිණිස අනනියස් නම් ක්‍රිස්තියානිකාරයා අවශ්‍ය වුණා. ඔහුට බලාපොරොත්තු නොවූ අනුග්‍රහයක් ලැබුණා. බොහෝ අය තමන් ව්‍යවුල් වී ඇති බව දන්නවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ දේශනාවලට වඩා ව්‍යවුලෙන් ගැලවීමේ බලාපොරොත්තුවකුයි. නපුරු මුහුණු සහ සිතට අනුලබන වචන විසින් ඔවුන්ගේ ඒ බලාපොරොත්තුවට අවහිර කළ හැකි. අනනියස් මෙන්ම අපත් මෙවැනි ජීවිත වෙනස් කරන හමුවීම්වලදී අනුග්‍රහය පිරුණු මුහුණු සහ එවැනිම වූ වචන ඇතුව සිටිය යුතු වෙනවා. අපි මෙනෙහි කරමු. ක්‍රිස්තියානි කාරකුගේ අනුග්‍රහය පිරුණු ක්‍රියාවලින් යමෙකු ගැලුම්කරුවණන් ළඟට යන ගමන පහසු කළ හැකි. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, දිනපතා ඔබ වහන්සේ අපට මුණගස්සන වියවුල් වූ සෙනග ක්‍රිස්තුස් වහන්සේ වෙත යොමු කිරීමට අනුග්‍රහය පිරුණු මුහුණින් සහ එවැනිම වූ වචනවලින් කටයුතු කිරීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.